වයුග ජීවිතය ලැබුණා අනේ මට දැහැමි ජීවිතයක් ගත කරන්න දැහැමි ජීවිතයක් ගත කරන්න මිනිසෙක් හම්බේ නමුත් ඒක බොහොම කෙටි කාලයි ඔබ දැහැමිව ජීවත් වෙලා බොහොම හොඳට චරිතය ආරක්ෂා කරගෙන නිකල චරිත සුද්ධියකින් යුග ජීවිතය ලැබුණු බිරිඳකට බොහෝ වෙලාවට බොහොම කෙටි කාලයකට තනි වෙන්න වෙනවා මෙන්න මොකුත් නිසා නෙවෙයි හඳුනා ගන්න මේක ඇත්ත ඊළඟට ඔබ සුන්දරයි කියලා කාමයෙන් තදින් ඇලෙන මිනිහගේ ගුණික කාවුදේ ඉඳන් රෑ වෙනකම් අපමණ පීඩාවෙන් ඉඳ සිද්ධ වෙනවා නම් ඔබ අඳන්නේම ඇයි අහිංසක වට මෙහෙම වෙන්නේ අහිංසක ඔබට ඔහම නොවෙනවා නම් හිංසක කෙනෙකුට ඔබ වෙන්නෙම නැහැ මායාව පුදුම විදිහට යව ආරක්ෂා කරගන්න මායාව කැමති සසල් කරවන්නනේ අපාය සංසාරේ පුරවන් ඒ නිසා හිත හොඳ ඔබ තමයි ඔබ වෙන්නේ වියයුත් කබටම ඔබට අඳුන ගන්නට නම් ධර්මයේ ඖෂධය ඕන නැත්තම් ඔබ උතන අඬනවා වැළපෙනවා දැවෙනවා තැවෙනවා පිච්චෙනවා දුක්ඛ දෝමනස උපායාස ඔක්කොම උතන හදලා හදලා ඔබ නිවන යන තියලා පාර වහගෙන අපායට යන තියලා දොර අරගන්න ඔබ අධිගමයේ සයාගෙන එන කෙනෙක් නම් ඔබේ දරුවාත් අධිගමයේ සයාගෙන එන කෙනෙක් නම් එයා මෙහි පැමිණියා එයාගේ පාරමිතාව පිළුණා එහෙම නැත්නම් පාරමිතාවේ එක් අංගයක් සම්පූර්ණ කරගන්න තනියම ශක්තිය නැති නිසා පින්වන්තවව කියන්නේ ගැබට ආව ඉලන්දාරේ වුණා විශ්වවිද්‍යාලේ ගියා හදිසි තරුණ වී මරා දැන් ඔබ උතර අඬනවා වැළපෙනවා දැවෙනවා පිච්චෙනවා ගෙදර හිටිය හොදම එකම ආරා ඒ බෝධිසත්වයා එන ඔබට කඩින්ම ඇලෙන තීත්‍ය තනින් ගැලවෙන්නමයි ඔය ගින්නල ඔබට උරම උනේ අඬමින් වැළපෙමින් ඔතන නවතින්න ඔතනින් අපායේ දොර අරගන්න නෙවෙයි අවශ්‍යයි ඔබට මායාව යන පරිභෝගයක් මායාවගේ විසින් යන උපකාරක් හොඳින් අඳුරගන්න කරුණාකර ජීවිතය පිළිසින දකි මේකට කියනවා පරිණීය පරිණීය අභිනීය පරිණීය කියලා දෙකක් තියෙනවා මේ බණ උඩින් බැලුවොත් මේ මොකුත් නෙවෙයි බණ උඩින් බැලුවොත් අපි හිත හදන්න කියනවා ඕම තමයි ඔය සංසාරගෙන ආපු කර්ම ඔය සංසාරේ ප්‍රාණඝාත කරපු අය අලු ආයුෂින් මැරෙන්නේ ඔය ඊළඟාරේ කාලේ එහෙමයි දැන් මේ බණ අහන ගමන් විතර නෙවෙයි බණ කියන ඇත්තත් කරුණා කළා මේ බණ අහන නම් හොඳයි එක පාරට එළෝ මෙළෝ 100ක් නැතුව එක බුදු බණ පදයක් අල්ලගෙන ප්‍රාණඝාත කරන්න අඩු ආයසින් නැරෙන්න ඔය එහෙම අඩු ආයසින් නැරෙන්න ඒකාන්තෙන් දුගතිගාමී වන්නේ ගොඩ ගන්න අමාරු වන්නේ කොහොම එක එක විප්‍රකාර මන්දව බොහෝ දන්වල දසර බාර පටිගත කරවල ඒත්ලව්වා ගෙන්නගෙන මං අහල බලනවා මේගොල්ලෝ මරගෙන කොච්චර දාටි දන්නවා මෑතන් ධර්මයේ පුතුරත්වය අපි තාම මේ මං කියන්නේ බණ ගෙනක දාන්නේ මං දන්න දාටි ගෙන ගන්න ඊළඟව දන ජාති දෙක කරපනකොට මං දැක්ක ධර්මයේත් එක බලනකොට මේ සම්පූර්ණ ප්‍රතිවිරෝධී ධර්ම මිනිස්සු තිබ්බට වඩා මිනිස්සු පල්ලයට වැටෙනවා. එතෙන් මැරිච්ච එක පෞකාරයක් කියන එකනේ කෙලින්ම කියන්නේ. දැන් පෞකාරයක් නොවනට පෙර පෞකාරයක් කියනවා. පෞකාරයක් කියනකොට මැටි වෙන්නේ තවත් වේදනාවක් නේද? සියදී විහානි කරගත්තොත් හොඳ උපතක් නැහැ කියනවා. නමුත් ඊටාම ඉහළට අධ්‍යාත්මික උන්දන් දියුණු කරගෙන රහත් ඵලය නොලබන කාරණාව මුල් කරගෙන මෙයාට තියෙනවා මේ ආරම්භතාවල වේදනාව ඉවසා දරා ගැනීම තන්ති පාරමිතාව පිළිබඳ අඩුවක් එය විශ්සේ විසි මෙහෙවනු ලබා පීයක් අතරකට බෙල්ල කපා ගන්න බෙල්ල කපා ගන්න අතරේ වේදනාව උපදින වේදනාව වේදනාවට පස්සනාව බවට පත් කර ගන්නවා
එතනම විදර්ශනා වැඩෙනවා අර වේදනා ඉවස ගන්න පුළුවන් වෙනවා මේ ඇස් දෙකට ඇඟිලි දෙක දාලා ඇස් දෙක ඇදලා උගුල්වල එදා බොස්තන් වහන්සේ වෙන්කොට පිළිවේ දානේ සමග කන්තිය සම්බන්ධ නිසා අර මුල් පාරමිතාවත් එක්ක මේ මාලය ගත්තොත් එක නූලක මුතු වෙලක් ඇමුනොත් මුල්ම මුතු වෙටේ පටන් අග මුතු වෙටේ දක්වා එකක දෙකක් අනුබද්ධයි නැත්නම් ඒක මුතු මාලයක් වෙන්න බෑනේ මේකට දුවන නූල් එකක් වෙන්න එපායි එසමයි දස පාරමිතාවල තියෙන අන්තර් සම්බන්ධයත් ඒකාත්මික සම්බන්ධයත් මහ බුදුමයි තථාගතයන් වහන්සේ මේ සම්පූර්ණ මේ අවශ්‍ය සම්භාර ධර්මයන් සමූහය කියන එකයි මම කියවන සම්භාර කියන්නේ තේරෙනවද සයන් බර සම්භාරයි එක බැලුවත් සිංහල වචන වල බොහොම පුදුම පරයය වචන රාශියක් තියෙන ඔය අටුවා විතර නෙමෙයි සිංහල ශබ්ද කෝෂය බොහොම අඩු සිංහල ශබ්ද කෝෂය අපි ගෙවල් පුතා ඉගෙන ගන්න මේ ඉංග්‍රීසි ශබ්ද කෝෂය ඩික්ෂනරි කියලා දීලා තියෙනවා අපි ගෙදර තියෙනවාද අපේ භාෂාවේ සිංහල වචන වල තියෙන සිංහල ශබ්ද කෝෂය ඩික්ෂනරි කියලා කියමු තියෙනවද පාලි ශබ්ද කෝෂයක් ඕන පාලි වචනේ හරි පැත්ත තේරුම් ගන්න වෙනම තියෙනවා ත්‍රිපිටක අර්ථ කෝෂය කියලා බුත්වහන්සේ නම අපේ ternary නම් කරලා බුදු බවත් වෙන්න ලියලා මේවා අධ්‍යයනය කරන්නේ නැහැ අපි උඩින් අත ගන්නවා ඔය ඔක්කොට වඩා වටිනවා හිතපත් දෙල් මත වෙන ධර්මයි ඒක හරීම නිවැරදි කන්ති අන්නෝතනින් ළඟමින් එක්කන කවුද සත්‍ය චතුරාර්ය සත්‍ය කියන එක නේද ඇත්ත ඇත්ත කියන දකලි යථා භූත ඥාන දර්ශනින් දකින ඔළුව එන්නේ කන්තියෙන් පස්සේ අරගෙන ඉවස ගන්න බැරි වුණොත් එතනින් එහාට සත්‍ය දකින්නේ නැහැ එනම් බුදුරජාන් වහන්සේ බහලොඩේ මොකද සත්‍ය වෙන්න සත්‍ය දකින්න ඒ සත්‍යයේ ආරම්භක තන නේද ආන්තන් දකිනකොටම මම දුක දුකක් වශයෙන් දැක්කයි කියලා දුකේ පංච උපාදානස්කන්ධය යන්න බෑ ජරා දුක්ඛ වියජ දුක්ඛ අපේ සම්පයෝගෝ පියේහි විපයෝගෝ යම් පිටන් නලපති කියලා ඔතන ඉන්නවා ඔච්චරයි මං දුක දැක්කද මට නම් දැන් එපා වෙලා තියෙන්නේ මට සංසාරේ තිත්ත වෙලා තියෙන්නේ එන්නේ දුක දැකලා යා තව දුරට අදිස්ථාන කරන්න ඕන දුක්ඛ ආර්ය සත්‍ය දකින්න ඒක දකින්න පංච ප්‍රධානස්කන්ධයට බහින්න ඕන දුක්ඛය දුකට හේතු අපිරිසිඳ තැන ගන්න ඒ දුක බිඳගෙන සසරින් එතරට යන්න පංච උපාදානය යලි නොමසකසෙන්න ආර්ය අට මඟ ගොස් අමනිවන දකින්න යදා පඤ්ඤාය පසති කියලා තමයි මං ආවේ ඒකයි ඒ සමග බොහෝ විසුද්ධිය තව මේ කිව්වේ විසුද්ධි මාර්ගය ගැන ඒ සමග බොහෝ විසුද්ධිය දුක දකින විසුද්ධි මාර්ගය තව තව අදිස්ථාන කරන ආර්ය සත්‍ය දකින්න පංච උපාදාන ස්කන්ධේ තුර තමයි මේ අදිත්‍යාන වීර්යය වුණ කරන්නේ එතනින් එහාට ගියාම තමයි පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යසල දුක්ඛ සත්‍ය තුල ලෝකය දියත් වෙති සමුදය සත්‍ය තුල ඒ දුක සකස් වෙති තණ්හා නැමැති නාමෙන් යජ හැදින් වෙති සම්මුති සත්‍ය තුල මම යයි කෙනෙක් වෙති ඔතනින්ද බොහොම පහසෙන් පංච පාදස්කන්ධ දෙන්න පුළුවන් කොහොමද ලොකුවට හිතන්න එපා රූප පාදස්කන්ධ සාරව හිතන්නකො නිවන් දකින්න ඕන නෑ
කොහොමද කිරට හොරව මුල් රූපය සකස් කරන්නේ අම්මගේ බඩෙන් එළියට එන සෑහෙන කාලයක් අපේ ශරීරයේ මේ රූපස්කන්ධය සකස් කරන්න මොන වෙයින්ද ඉරිපීඩා කිරි වල දරුවෙක් දැක්කම ඇහුවනේ නිවරට යන්නද මොකටද බල මෙහි ආවේ දේවදූතයෝ දැක්කේ නැද්ද කියලා මාරේ ඇහුවනේ ඇහුවනේ ලදරුවෙක් දැක්කේ නැද්ද කියලා නෑවේ බලන්නේ දේවදූතයා චන්දට උරුව පසු රූපය සවිගන්වන්නේ බතට උරුව ලොකු රූපය බලගන්වන්නේ හිතට උරුව ගතගෙන යන ජවය ලබන්නේ කිරට කැඳට බතට ඔය ඔක්කොම කමලින්කාර ආහාරවල ගියාකුවා මේ බාහිර රූපස්කන්ධය හරන ඊට පස්සේ තමයි හිතට උරුව මොකද්ද ගතගෙන යන ජවය ලබන්න මොකද්ද ඒකට ආහාර තුනක් යවන ස්පර්ශ ආහාර मनोधर නාගිය වයින් කරනවා ඊළඟට ඉතුරු වෙන්නේ ශ්‍රම බල කාය ඉලන්දාරිය වගේ තරයි එකේ කොටස් කීපයක් තියෙනවා කියලා දේව දූත දැකලා කියලා හනෝ එදින ලොකු වෙනවා නෙමෙයි ලොකු බල හිතන්න බා රූපස්කන්ධය ගැන මේක දැනගන්න කොහොමද ඉලන්දාරිය ඉලන්දාරිය කොට උඩ පනින්න දෙයක් තියෙනවා නෑ ඉලන්දාරිය වයෝවෘද්ධ කෙනාට තේලා තලා කතා කරන කොහොමද දැයි එයාත් දෙතෙන්ද යනවා රූපය තුල පරිවර්තනයයි සිදුවන්නේ අවසාන රූපය අත්හැර දායන්නේ එතකොට ඒක නම් අමුතු පුරුදු වෙන දෙයක් නෑ දැන් මේ සිත ඇතුලේ කය ඇතුලේ තියෙන හිතින් තමයි මේ කය අල්ලගෙන ඉන්නේ එනිසා මේ කය සිතෙන් වෙන්කොට සතර මහා ධාතු වල දාලා උගන්වන්න තමයි පංච උපාදානස්කන්ධය හරහා මම සතර ධාතු පිළිබඳව වවත්තාන භාවනාවේ කියලා පටවියාපෝ තේජෝ වායු කියලා කියන්නේ. ඉතින් මම ඒක කැටි කරගත්ත මේ සූත්‍රය දැන් අලුත් සූත්‍රයකට යන්න වෙලා වැඩි. අලුත් අවුරුද්දක් නේ. සතර මහා ධාතු වලින් ගත සැකසෙන්නේ පහළ ලබාරෝ දුක් ගිනි වලින් තැවෙන්නේ මහෝගණ ගිරණතක් කොල් කියන්නේ නැහැ නිතර ආහාර සපයාගෙන ජීවත් වෙන්නේ අර ගතයි අර හිතයි දෙක වසර වසර ගෙවමින් වල පොදියන් කැමතිද අකමැති උනත් වසර වසර ගෙවමින් වල ගාවට යන්නේ දැන් මම ඊසත්ටි සෙත්පෙතෝ ඉදලා වරුණු කොට කිව්වේ වල ගාවට යන්නේ නැතු මේ ඉන්න නෙමෙයි ජනවාරි පරිවෙන්ද ලැබුවයි කියන්නේ වල ගාවට යන්න තවත් අවුරුදුකින් කිට්ටු වුණා. උපන්දිනේ කියන්නේ උඩපණින්ද කියන එක නෙවෙයි මට දානක එන්න ඕන එකක් මෙහා. වල වරදා දෙන්නේ උපන්දිනේ. ඉතින් රූපස්කන්ධය කරගත්තා උත්තරයි. කොල්ල දෙනවද වෙන වේදනාස්කන්ධය කියන්න වෙලාවක් දෙන්නේ නැද්ද? මං කියලා ඒවා. දුක සප්ප මැද අත් දෙස ඉවසාගෙන ඉන්නේ දහම තුලින් තරමක් වත් සැනසී ඉන්නේ පහන ලෙසින් එකොළොස් ගිනි කඳ ඇවිලෙන්නේ
නිවන මිසක වෙන කොතනද නැවතුම් ගන්නේ ඉතින් නිවනේ සැනසීමට ඔබට සදා සැනසුම් සුවද නවාතරක් පිලිසම මේ දහම් දෙසුම වේවායි